තමන් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු ලබා ගන්නේ ජනතාවගේ කැමැත්තෙන් මිස අන් ක්‍රමවලින් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සදිප් ප්‍රේමදාස මහතා අද වලස් මුල්ලේදී අවධාරණය කළා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිකළ වලස් මුල්ල නව බස් නැවතුම් පොළ අද සදිප් ප්‍රේමදාස මහතා ජනතා අයිතියට පත් කළා. දිස්ත්‍රික්කයේ අඩු ආදම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීම සහ පවුල් 3000කට රුපියල් ලක්ෂ 7772ක් වටනා මුදල් හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමද මෙහිදී සිදු වුණා. ඇස් කණ්ණාඩි සහ ශිල්ප සවි යටතේ ස්වයන් රැකියාලාභීන්ට වෘත්තීය පුහුණු උපකරණ කට්ටල ලබා දීමද සිදු වූයේ මෙම අවස්ථාවට සමගාමීවයි. අපිට පත්වීම ලැබිලා තිබෙන්නේ තමුන්නාන්සේලා. පත්වීම අහෝසි කිරීමක් තිබෙන්නේ තමුන්නාන්සේලා. මම ආපු ගමන මං කවදාම අමතක කරන්නේ නැහැ. මට රැකගන්න පරපුරකුත් නැහැ. මට රැකගන්න පවුල් ගහකුත් නැහැ. මම මගේ වටේ ඥාතීන් වට කරගෙන ගජමිතුරු සංග්‍රහ මම ලබා දෙන්නේ. මගේ පවුල් පරපුර මේ රටේ ලක්ෂ 61ක් වූ පවුල් සම්පතයි. මගේ ඥාති පරපුර මේ රටේ ලක්ෂ 220ක් වූ දුක් විඳින අහිංසක අසරණ මාතෘභූමියේ ජනතා රාජ්‍ය බලයේ කියන හැන්දෙන් මම මටම බෙදා ගන්නට යන්නේ නැහැ. මම ලෑස්ති මේ රටේ ලක්ෂ 220ක් වූ පුරවැසියන්ගේ බඩකට පුරවන යුගය රාජ්‍ය හැන්ද උපයෝගී කරගෙන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව සජිත් ප්‍රේමදාස බෙදන්න ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මේ ලෑස්තියට සමහරෙක් බය වෙනවා. සමහරෙක් බය වෙලා බොරු කතා ගොතනවා. සජිත් ප්‍රේමදාස අර්ග කරන්න යනවා. සජිත් ප්‍රේමදාස මේක කරන්න යනවා. සජිත් ප්‍රේමදාස මේ කුමන්ත්‍රණ කරනවා. සජිත් ප්‍රේමදාස අර කුමන්ත්‍රණ කරනවා. ඔය කට කතා වලට ඔබලා රැවටෙන්නට එපා. ආඩම්බරෙන් ඔබලට කියනවා මම කවදාවත් මගේ පක්ෂයවත් මගේ නායකතුමාවත් පාවලා දුන්නේ නැහැ. මම රටේ ජනතාවට කියන්න කැමති 71 වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මම කියන්න කැමතියි. ඉකින් අදහස් කරන්නේ අගමැතිකම ගැන. එහෙමත් නැත්නම් ඊට ඉහළ තනතුරු ගැන බලාපොරොත්තු නැහැ කියන එක නෙමෙයි. අපි කැමති ඒ තනතුරු වලට යන්න ඔබලාගේ කරපිටි ජනතා ආශිර්වාදේ. මම කැමති නැහැ වෙනත් මාර්ග වලින් ඒ තැන් වලට යන්න. දැන් එන්නෙන්නම කාලේ උණුසුම් වෙනකොට එක එක කතා හද. මේ ඔක්කොම කතා හදන්නේ මොකද? ඒ අය දන්නවා සජිත් ප්‍රේමදාස ළඟ දූෂණේ නැහැ. වංචාව නැහැ, හොරකම නැහැ, පගාව නැහැ, කොමිස් මුදල නැහැ, රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් අවභාවිතා කරන්නේ නැහැ. මම මගේ මුළු ජීවිතේම කැප කරලා තිබෙන්නේ පොදු ජන සේවය. ඉතින් කටකතා හදන කුමන්ත්‍රණ කරන මේ ඇත්තොන්ට මම එකක් කියන්න කැමතියි. ඒ කුමන්ත්‍රණකාරයෝ කටකතාකාරයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කුමන්ත්‍රණකාරින්ට තෙරුවන් ගේම සරණයි.